පසුගිය වසර 10ක කාල සීමාව තුලදී වයස අවුරුදු 18ට අඩු දරුවන්ට එරෙහිව සිදු වූ ලිංගික අපයෝජන ලිංගික බලහත්කාරකම් ක්‍රූරත්වයට භාජනය වීම වැනි චෝදනාවන් සම්බන්ධයෙන් කොපමණ පැමිණිලි සංඛ්‍යාව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබේද එම පැමිණිලි සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ක්‍රියාත්මක වී ඇති ආකාරය පිළිබඳව සවිස්තර වාර්තාවක් විශේෂයෙන්ම ලබාගෙන ඇති දඬ විනිශ්චයන් සම්බන්ධව තොරතුරු මෙම සභාවට ඉදිරිපත් කරන්නේද ළමා අපයෝජනයන් සිදු කරන පුද්ගලින්ට එරෙහිව පියවර ගැනීමේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙල ක්‍රියාදාමයේ පිළිබඳව රජයේ සෑහීමකට පත්වන්නේද මේ වෙනකොට වසර 10ක කාලයක් තුල අපිට ඇවිල්ලා තියෙන පැමිණිලි අපිට වර්ග කරන්න වෙනවා කොහොම හරි මේ සියල්ල එකතු කරගත්තාම 94,585ක් පැමිණිලි ලැබී තිබෙනවා අපි පොලිසිය කම්කරු දෙපාර්තමේන්තුව පරිවාස දෙපාර්තමේන්තුව අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ ළමා ආරක්ෂක අධිකාරිය සමග අත්වල් බැඳගනිමින් මේ සියලු කටයුතු තුලදී අපි ඒ අයට අවශ්‍ය දඬුවම් ලබා දීමට උසාවි අධිකරණය වෙත වග උත්තර කරුවන් ඉදිරිපත් කළා තියෙනවා. ඒ නඩු බොහොමයක් දුරට විභාග වෙමින් තියෙනවා. මම මේ සභාවේ අවංකව උත්තරයක් දෙන්න ඕනේ. මේ නඩු පරක්කු වෙන්නේ ඇයි? මට අවශ්‍ය උත්තරයක් නෙවෙයි ඒක. නමුත් මට මේ සභාවේ කියන්න ඕනේ. මේ සභාවේ සියලු දෙනාම දැන් මේ නඩු ගොඩ ගැහිලා තියෙනවා. ඒකේ වැරද්ද පළමුවෙන්ම වෙලා තියෙන්නේ පොලිසිය. කාන්තා මේවකට සම්බන්ධ පොලිසිය මං ඇහුවා ඒගොල්ලන්ගේ මොකද ඔයගොල්ලෝ ඔච්චර පරක්කු කරන්නේ අපිට ටයිප් කරන්න ඉන්නේ 3 දෙනයිලු ඒ 3 දෙනා පෙන්ෂන් යනකල් ටයිප් කරත් මේ තිරේව ටයිප් කරගන්න බෑ ඒගොල්ලෝ 3 දෙනෙක් දාලා ඒ 3 දෙනා නඩුවලටත් යන්න ඉතින් ඒක සම්පූර්ණ වැරද්ද පොලිසිය පොලිස්පතිතුමා වහම එවන්න අපිට ටයිප් කරන්න මිනිස්සු එතනින් යනවා නීතිපති දෙපාර්තමේන්තුවට ගොඩ ගැහෙනවා එතන ආසට ඊට පස්සේ යනවා අධිකරණයට ඊට පස්සේ ඉහළ අධිකරණයට මේ විදිහට රේප් කරන මිනිසු ගමට ඇවිල්ලා ඊළඟටත් කාන්තාවක් රේප් කරනකල් නඩු යනවා